සුබ දවසක් ආදරණීය හැමෝටම. ඉතින් හැමෝම ගොඩක් පරිස්සමින් දෙවියන්ගේ කරුණාවෙන් ඇති කියලා හිතනවා වගේම අද දින මට හිතුණා මගේ YouTube channel එක හරහා මේ දවස්වල ආදරණීය සහෝදරයන් නිතරම කැමති නිවසට වෙලා එක විවිධ කෑම වර්ග රස බලන්න හදා රස බලන්න. ඉතින් ඒ වගේම තමයි පාම් පිටි වලින් ඉදිආප් ගොඩක් අයන්ට තිබුණ ගැටලුවක් මම සාමගේ යම් සමූහයක් හරහා මම ඔවුන්ට ඒක පහසුවෙන් උගන්වලා ඒ හැමෝම ඒ දේ අද ඉටු කරමින් ඉදිආප් පහදමින් යනවා. ඉතින් පාම්පිටි කිව්වම ගොඩක් අය බයයි ඉදිආප් පහදන්න. මොකද ඔවුන්ගෙන් නිතරම නැගුණු ප්‍රශ්න තමයි පාම්පිටි වලින් ඉදිආප් පහදුවම හොඳට එන්නේ නැහැ, ඒ වගේම ඉදිආප් මිරිකන්න බෑ වැනි නොයෙකුත් ප්‍රශ්න රාශියක් ඔවුන් ඉදිරිපත් කළා. ඉතින් ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ගෙදරම පාම්පිටි වලින් ඉදිආප් පහදා රස බලන්න මම උගන්වා තියෙනවා. ඉතින් අද මට හිතුණා මගේ YouTube channel එක හරහාද ඔයාලාට ඒ දේ උගන්වන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ පාම්පිටි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. මම මෙතන පාම්පිටි කිලෝ එකක් අරගෙන තියෙනවා. දැන් මම මේ පාම්පිටි කිලෝ එක ස්ටීමර් එකකින් මම රයිස් කුකර් එකේ ස්ටීමර් එක තමයි පාවිච්චි කරන්නේ. මේක හරියට මම පැයක් තඹ ගන්න යනවා. ඉතින් ගොඩක් අය වරද ගන්න තැනක් තමයි අපි පාම්පිටි එකක් තඹ ගන්නකොට ස්ටීම් කරගන්නකොට වෙලාව නම් පැයක් හරියට තියාගන්න ඕන. නමුත් ඒ පැය අපි ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ අපි දැන් වතුර උණු වෙන්න තියලා ඒ වතුර හොඳට නටනකොට තමයි පාම්පිටි එක තියලා ස්ටීමර් එකේ අපි හොඳට තදින් වහලා ස්ටීම් කරගන්න ඕන. අන් ඒ ටයිම් එකේ ඉඳලා තමයි අපි පැයක් බලන්න ඕන මේ පාම්පිටි එක තැම්බෙන්න. අන්නේ ඒක පළවෙනි අදියරේ හොඳට ඒක මතක තියාගන්න. මොකද සමහර අය වතුර තියලා ඒ තියෙන වෙලාවෙ ඉඳලා වතුරේක උතුරනකොට ඒ ගන්න ඒ වෙලාව ඔක්කොම අරගෙන පැයක් තමයි තම්බන්නේ. එතකොට පාම්පිටි එක තැම්බෙනවා මදි. ඒ නිසා ඔයගොල්ලෝ හොඳ කල්පනාවෙන් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ පාම්පිටි ටික තම්බගන්නේ කියලා. මම දැන් මේ වගේ වතුර රයිස් කුකර් එකට දාලා මම ඉපේ තමයි තියන්නේ. මම දැන් ගින්දර දාලා මම මේක වතුරේක උතුරනකම් හොඳට ඉස්සරින් වහලා තියාගන්නවා. පස්සේ තමයි මම මේකට උඩින් ඒ පාම්පිටි තියලා ස්ටීමර් කප් එක තියලා පාම්පිටි දාලා පාම්පිටි තඹ ගන්නේ. මම ගත්ත දැන් රෙදි කැබැල්ල මම මේකට රයිස් කුකර් එකේ ඒ ස්ටීමර් කප් එකට දැම්මා. දාලා මම මේකටම පාම්පිටි ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේක හොඳින් ගැට ගහ ගන්න යනවා. මොකද වතුර නැත්නම් වතුර ගතිය ඇතුළට යන නිසා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ගැට ගහගන්නේ කියලා. ඔයාලට පේනවා මම දැන් හොඳට ඒ හතර වටේ කොන්ටි කරගෙන පාම්පිටි ඒ වතුර ඇතුළට නොයන ලෙස පාම්පිටි ඉවතට එන්නේ නැති වෙන්න මේ වගේ හොඳට තද කරලා ගැට ගහගත්තා. දැන් මේක චුට්ටක් අතින් මේ වගේ තද කරලා මොකද අපි මේකට උඩින් කවර් එක තියලා කවර් කරගන්න ඕන නිසා අපි දැන් මේක මේ විදිහට තමයි පාම්පිටි එක අපි ස්ටීමර් කරගන්නේ තඹ ගන්න යන්නේ. ඉතින් මේ විදිහට හදාගත්ත පාම්පිටි මං කිව්ව වෙලාව අනුව හරියටම පැයක් වතුරේක උතුරන වෙලාව හොඳට නටන වෙලාවෙ ඉඳලා හරියටම පැයක් ඔගොල්ලෝ තියලා ඒ පැය ඇතුළත පැයක් පිටි ටික තඹ ගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඔයගොල්ලන්ට සාර්ථක විදිහට පාම්පිටි ඉදිආප් පහදන්න පුළුවන්. මේක අධිවරයක්. අපි ඊළඟට ඉදිආප් පහදනකොටත් ඒ දේවල් අපි ඉගෙන ගමු. දැන් ඔයාලට පේනවා ඇති මේ වතුර ටික හොඳටම උතුරගෙනවා. ඉතින් දැන් මම මේ ටුඩින් ඒ කවර් කරගත්ත පිටි ටික පාම්පිටි ටික තියලා ඒ මූඩියෙන් වහලා හොඳින් පැයක් හරියට පැයක් තඹ ගන්න යනවා. මේ තියෙන්නේ කවර් කරලා තියාගත්ත පිටි ටික තමයි. ඉතින් අපි බලමු පැයක් තැමුණාට පස්සේ පිටි ටික කොහොමද එන්නේ කියලා. මේ තියෙන්නේ දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ පැයක් හරියටම පැයක් ස්ටීම් වෙච්ච පිටි ටික තමයි. ඕගොල්ලන්ට අතින් අල්ලනකොට දැනේවි තද ගතිය පිටිවල. ඒ වගේ තමයි එන්න ඕන. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා. දැන් අපි මේක ඇරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ තඹගත්ත ඒ ස්ටීම් කරගත්ත පාම්පිටි ටික තමයි. ඕගොල්ලන්ට පේනවා මේ වගේ වටේට ටිකක් වතුර වැදිච්ච ගතිය තියෙයි. එතකොට ඕගොල්ලෝ බටර් නයිෆ් එකක් වගේ දෙයක් අරගෙන චුට්ටක් ඒක මුලින් ඉවත් කරගන්න. ඉවත් කරගෙන තමයි අපි මේ පාම්පිටි ටික පොඩි කරලා පෙනේරකින් හොඳට හලා ගන්න ඕන.
දැන් මම මේ වතුර ගතිය තිබුණ ඒ සේරම පිටි ටික ඉවත් කරගෙන ඔයාලා දැන් මේක ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම පීයකින් කඩාගෙන මොන හරි බර දෙයක් රෝලින් පින් එකක් හරි බර දෙයක් මොන හරි බෝතලයක් හරි මොකක් හරි අරගෙන මේ පිටි ටික හොඳින් පොඩි කරගෙන අපි පෙනේරෙන් හලාගමු. මේ තියෙන්නේ ඒ වගේ තම්බාගෙන හොඳට මම ඔයගොල්ලන්ට පෙන්නුවා පියවරෙන් පියවර. ඉතින් මේ පෙනේරෙන් හලාගත්තට පස්සේ මේන පාම් පිටි ටික තමයි. මේ පාම් පිටි ටික ඕගොල්ලන්ට අල්ලනකොට දැනෙවි හොඳටම සොෆ්ට් එකට මුරුදු ගතියට දැනෙනවා. ඉදියප්ප හදාගන්න ගන්නේ හරියට පාම් පිටි වලින් ඉදියප්ප හදනවා නම් මේ විදිහට තමයි පාම් පිටි එකක් අපි අනිවාර්යෙන් තම්බා ගන්න ඕන. ඔව් අපි දැන් බලමු කොහොමද තඹපු පාම් පිටි වලින් ඉදියක් පහදාගන්නේ කියලා. ඔයාලට පේනවා මම මේ තඹපු පාම් පිටි අරගෙන මම ඒකට ලුණු ටිකක් පාම් පිටි වලටම ලුණු ටිකක් එකතු කරගත්තා. එකතු කරගෙන මම මුලින් හොඳට පාම් පිටි එක්ක ලුණු ටික මික්ස්ර වෙන්න කලවම් වෙන්න හොඳට කලවම් කරගෙන අපි දැන් මේකට උණු වතුර කලවම් කරන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නම් ඒකත් කොහොමද කරන්න කියලා. දැන් ඉදියප්ප මිශ්‍රණය හදාගන්න නම් අපිට මේ වගේ හොඳට උතුරන උණු වතුර අවශ්‍ය වෙනවා. නමුත් මේ විදිහට හොඳට උතුරන උණු වතුර ගත්තත් මේක අපි 10 පාරක් විතර කෝප්පෙ දෙක තව කෝප්පයක් අරගෙන ඒක මාරුවේ මාරුවට 10 පාරක් අපි අර තේ නිවා ගන්නකොට කොහොමද කරන්නේ අන්න ඒ විදිහට කරගන්න ඕන. එහෙම කරගෙන තමයි අපි ඉදියප්ප හදාගන්න මේ මිශ්‍රණය ඒ පාම් පිටි වලට තඹගත්ත පාම් පිටි වලට ටික ටික දාලා මේ මිශ්‍රණය හදාගන්න ඕන. අපි බලමු කොහොමද දැන් කරන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මම මේ වගේ කෝප්පෙන් කෝප්පෙට අපි මේ වතුර ටික ගත්ත වතුර ටික මාරු කර ගන්න ඕන. එතකොට ඒ වගේ දැන් 10 පාරක් මේ වගේ 10 පාරක් ඕගොල්ලෝ මේ වගේ නිවා ගන්න. නිවා ගත්ත වතුර ටික තමයි අපි පාම් පිටි වලට දාලා කලවම් කර ගන්න ඕන. දැන් අපි මේ වගේ වතුර ටික ටික දාලා අපි මේ වගේ හොඳට මේ පාම් පිටි එක කලවම් වෙන්න කලවම් කරගන්න ඕන. දැන් ඕගලන්ට පේනවා මේ හදාගෙන තියෙන්නේ ඉදියප්ප මිශ්‍රණය තමයි මේ පදම තමයි ඉන්න ඕන. මේ ඔයාලට පේනවා මේ පදම මේට වඩා දියාරු කරගන්නකො එතකොට ඉදියාප්ප ටික හරියට එන්නේ නැහැ. මේට වඩා සදගතියට ගන්නත් එපා. එතකොට ඉදියාප්ප හොඳට එන්නේ නැහැ. මේ වගේ ඉදියාප්ප වංගඩියකට තමයි මම දැන් හදාගත්ත පිටි මිශ්‍රණය දාගත්තා. දැන් අපි මේක මේ වගේ ඉදියාප්ප තට්ටු වලට වක් කරගමු. ඕගලන්ට පේනවා ඇත්තටම අතට තදගතියක් දැනින්නේ නැහැ වක් කරගන්නකොට. මේ අතට බුරුල් ගතියක් දැනින්නේ. ඉතින් මේක හරිම ලේසියි ඕගලන්ට මේ විදිහට පාම් පිටි ඉදියාප්ප ගෙදරදීම හදාගන්න. මේ ඕගලන්ට පේනවා මේ තියෙන්නේ ඒ වගේ වක් කරගත්ත ඉදියාප්ප ටික තමයි. ඉතින් මේ විදිහට හරිම ලේසියි ඇත්තටම පාම් පිටි වලින් ඉදියාප්ප හදාගන්න. මේ තියෙන්නේ ස්ටීම් කරගත්ත ඉදියාප්ප ටික තමයි. ඉතින් හරිම ලේසියි ඇත්තට මේ විදිහට පාම් පිටි ඉදියාප්ප හදන්න. ගොඩක් අය හිතන්නේ මේක හරි අමාරු දෙයක් කියලා. නෑ ඇත්තටම පහසුයි පාම් පිටි ඉදියාප්පද නිවෙස්වලම හදාගන්න. මේ තියෙන්නේ තම්බාගත්ත ඉදියාප්ප ටික. ඉතින් ඔයාලට පේනවා ඉදියාප්ප රැලි වුණත් හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉදියාප්ප එකුණත් හොඳ සොෆ්ට් එකට තියෙනවා. තද ගතියක් නෑ. වක්කර ඉදියාප්ප වංගඩියම ඉදියාප්ප තට්ටු වලට වක්කර ගන්නකොට පවා හොඳට කිසිම අපහසුතාවකින් තොරව වක්කර ගන්න පුළුවන් වුණා. ඉතින් ඉදියාප්ප හදා ගන්නකොට තියෙන ප්‍රධානම දේ තමයි පිටි තම්බා ගැනීම නිවැරදිව කරන්න ඕන. ඒ වගේම පිටි මිශ්‍රණය හදා ගැනීමත් නිවැරදිව කරන්න ඕන. ඉතින් මම හිතන ඕගොල්ලන්ට මම කියලා දුන්න මේ පාඩම ගොඩක් මතක තියේවි කියලා. යම්සි ගැට්ලොක් ඕගොල්ලන්ට තිබුණොත් අනිවාර්යෙන් ඕගොල්ලෝ හාන්න මම උත්තර දෙන්නම්. ඉතින් හැමදාමත් වගේ මේ වගේ දේවල් අපි නිවසේ හදා අරස බලමු. මොකද මෙවැනි කාලවලදී ගොඩක් ලංකාවේ ඇන්ට විශේෂයෙන්ම ලංකාවේ ඇන්ට එළියකටවත් බහින්න බැරුව ඉන්න අවස්ථාවක මේ වගේ දේවල් ඇත්තටම පහසුවෙන් ගෙදරම හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් ආදරණීය හැමෝටම දෙවි පීඨය වගේම සුබ දවසක්.